දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස අද අපි අලසා දූෂණ විමර්ශන කොමිසමට ආවේ මේට අවුරුදු 7කට කලින් අපි මේ රටේ මූල්‍ය අපරාධ පිළිබඳ කොට්ටාසනේ දාපු පැමිණිල්ලක් පිළිබඳව ඒ පැමිණිල්ල විභාග කරන්න හිටපු සීනියර් DIG රවි වෛද්‍යලංකාර විසින් සිදු කරන බරපතල වංචාවක් දූෂණයක් පිළිබඳ කරුණු හෙළිදරව් කරන්න මේ වෙනකොට ඔහු විශ්‍රාම ගිහිල්ලා ඒ වංචාව කොච්චරද තහවුරු කරනවා නම් අද වෙනකොට ඒ පරීක්ෂණයට අදාළ කොම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලෙත් ඉන්නේ. අපිට මතක ඇති අපේ රටේ සුප්‍රසිද්ධ ක්‍රිස් ගනුදෙනු. නාමල් රාජපක්ෂ හිරේගිය ගනුදෙනු. නාමල් රාජපක්ෂ හිරේගිය දවසට පහවදා රවි වෛද්‍ය ලංකාරගේ FCID එකේ 7 වෙනි ඩිවිෂන් එකේ OIC මහත්තයා උසාවියට දෙනවා බී වාර්තාවක්. නාමල් රාජපක්ෂ රැප දෙන්න එපා. ක්‍රිස් එකේ කම්පියුටර් ටික පරීක්ෂා කරන්න ඕනේ. උසාවියෙන් ඒකට අවසරය ಇಲ್ಲ. හැබැයි ඒ අවසර ඉල්ලනකොට මෙන්න 12 වෙනිදා 2016 7 මාසේ 12 වෙනිදා මේ අවසරය ඉල්ලන්නේ. හැබැයි ඒ අවසරය ඉල්ලලා අනිත් පැත්ත බලනකොට ක්‍රිස් එකෙන් ලියුමක් අරන් එන කොහාටද? රවි වෛද්‍ය ලංකාර හම්බ වෙන්නේ. රවි වෛද්‍ය ලංකාර හම්බ වෙන ලියුම අරන් ඇවිල්ලා රවි වෛද්‍ය ලංකාරගෙන් ඉල්ලනවා මේ තියෙන ලියුම අපි මේක අල්ලස්සා දෝෂණ කොමිසම බාර දුන්නා. මේ තියෙන ලියුම ක්‍රිස් ගනුදෙනුවේදී නාමල් එක්ක මේ තියෙන පැටලිල්ලේදී ක්‍රිස් සමාගම මේකෙන් නිදහස් කරන්න කියලා. හැබැයි සල්ලි දුවිලා තියෙන ක්‍රිස් සමාගම නිදහස් කරන්නේ කොහමද? උසාවියට කරුණු කියනවා. එදාම මේ ලියුම දෙන්නේ 2016 7 මාසේ 12 වෙනිදා. එදාම රවි වෛද්‍ය ලංකාර ක්‍රිස් සමාගම උසාවියේ කරුණු දැක්වීමකින් තොරව රවි වෛද්‍ය ලංකාර ක්‍රිස් සමාගම උසාවියේ කරුණු දැක්වීමකින් තොරව නිදහස් කරනවා. මේ තියෙන ලියුම. දැන් මේකට ඔහුට ලැබිච්ච සන්තෝෂය මේ තියෙනවා. අපි මේ කරුණු කිව්වා, සාක්ෂි ලබා දුන්නා. මේ තියෙනවා වෛද්‍ය ලංකාර යාගේ නෝනගේ නමට මේ ක්‍රිස් බිල්ඩින් එකෙන් ගෙවලක් ගයක් දෙනවා. ඒක ලබා ගන්නවා. කවුද මේ 2018? එතකොට ඔහු සේවයේ. ඔහු සේවයේ ඉන්නේ 2018. එතකොට ක්‍රිස් සමාගමෙන් ඔහු ගයක් ගන්න එයාගේ නෝනගේ නමට ගේ ලියන්න කියලා මේ ඔප්පුව ලියන්න කියලා කියනවා. ඉතින් අද වෙනකොට ඔහු ක්‍රිස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඉතින් හරි පැහැදිලි. මේ පා සමාන වංචාවකට සම්බන්ධ වෙච්ච මූල්‍ය විසුද්ධි මුදල් විසුද්ධි කරන සම්බන්ධ වෙච්ච සමාගමකට නාමල් රාජපක්ෂ අහු වෙලා හිරේ ඉද්දී නාමල් රාජපක්ෂගේ පරීක්ෂණය කරන මේ සමාගමත් එක්ක එකතු වෙලා රවි වෛද්‍ය ලංකාර ගහලා තියෙන ගේම. ඒ නිසා අපි අල්ලස්සා දෝෂණ විමර්ශන කොමිසම කියන්නේ මේක බරපතල දූෂිත ගනුදෙනුවක්, වංචනික ගනුදෙනුවක්. ඔහුගේ තනතුර සීනියර් DIG FCID ලොක්ක හැටියට ඉන්නකොට ඒ අපි දාපු පැමිණිලි වල පැමිණිලි කරුවන්ගෙන් අල්ලස් අරගෙන පගා වරගෙන ගෙවල් අරගෙන තියෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලීම තමයි අපි අද කරන්නේ. ඒ නිසා මේ විතරක් නෙමෙයි අපි මේ රටේ ජනතාවට කියනවා. හොරු අල්ලන්න හිටපු තැන්වල හිටපු මිනිස්සුයි හොරු ඔක්කොම එකතුලා මේ රටේ සිද්ධ කරලා තියෙන දූෂිත ගනුදෙනු එකෙන් එක අපි ඉස්සරහට හෙළිදරව් කරනවා. එකෙන් එක අපි හෙළිදරව් කරනවා. මේ විතරක් නෙමෙයි ඇමරිකාව කරපු පැමිණිල්ලකට අදාළව ඇමරිකාවේ මූල්‍ය මුදල් විසුද්ධි කරන්න හිරේ හිටපු පුද්ගලයෙකුගේ මුදල් ලංකාවට එනවා. ඒ පැමිණිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයට ආපුවාම යනවා කහාටද? FCID එකට. අන්න FCID එකට පැමිණිල්ල ගියපුවාම රවි වෛද්‍ය ලංකාර ඒ මිනිස්යාගේ සල්ලි අරගෙන තියෙනවා. එහෙම එකෙන් එක අපි පැමිණිල්ල ඉස්සරහට ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ සිද්ධ කළා තියෙන වංචා සම්බන්ධයෙන් මේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීම තමයි අද අපි අල්ලසා දෝෂ විමර්ශන කොමිසමෙන් සිදු කරන්නේ. කොච්චරක් විතර ගනුදෙනුවක් කියලාද ඉදිරියට පොඩි මේ වෙනකොට අපිට සොරතුරු පැහැදිලා තියෙනවා මිලියන 4500ක් රවි වෛද්‍ය ලංකාර අරන් තියෙනවා. ඔහු ගෙවල් අරන් තියෙනවා. පුතාගේ නමට ගෙවල් අරන් තියෙනවා. නෝනයි අර ඇමරිකාවෙන් සල්ලි යවපු මිනිස්සයාගේ නෝනයි එකතුලා සමාගම් හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එයා ගෙවල් දෙකක් අරන් තියෙනවා. මේ ඔක්කොම තොරතුරු ටික අපි ඉස්සරහ තියෙනවා. අපි පැමිණිල්ලේ සාක්ෂි හැටියට මේවා ඉදිරිපත් කරනවා. රවි ලංකාර විතරද දාන්නේ නඩුව? මේ පැමිණිල්ල නිශ්චිතවම තියෙන රවි වෛද්‍ය ලංකාර සම්බන්ධ.